විසඳ අවශ්‍ය කාණ්ඩ ඒ ඒ ප්‍රශ්නේ අපි වෙනම විසඳ ගනි හොඳයි ඔව් කැටගොඩ මන්තුමා මොකද එළියට පයින්න වගේ මේ මේ කතන්දර කතා කරන්නේ ඔබතුමාගේ ඔබතුමා කිව්වත් කාර්ය ඔය භෝජනාගාරේ වහන්න කියලා අපිට ගෙදරින් හරි කැම ගැනලා කන්න පුළුවන් ඔබතුමා අවසර දෙනවා නම් ඒ නිසා කැම කණ්ඩ මේ බලාපොරොත්තු අපි මෙතෙන්ට එන්නේ නැහැ ඒ නිසා භෝජනාගාරේ ඕනනම් වහලා දාන්න අපිට පුළුවන් ගෙදරින් හරි කැම ටිකක් ගැනලා කන්න ඒ අවසර දෙන්න අපිට අපිට අවශ්‍ය නැහැ ඔය භෝජනාගාර කියලා කැම කන්න එහෙමනම් වහලා දාන්න බොහොම ස්තුතියි මේ 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 ප්‍රවෘත්ති ගැන මම ඉතාමත්ම කනගාටු වෙනවා මේ වගේ ප්‍රකාශන කරන්න හරි ඕක විවාදයකට යන්න එපා විවාදයකට යන්න අවශ්‍ය නැහැ දැන් අපි මේකට වෙනම මේ මේ සම්බන්ධ වෙන නමකින් කතා කරනා ඒ පිළිබඳ අවස්ථාව දෙනවා හරි ස්ථාවිරෝ පරිජන දෙන යන්නේ 91 ඒ අදිනවා ඉතින් දැන් විවාදයකට අද ගන්න එපා ඕක විවාදයක් නෙමෙයි මගේ නම කියවලා මට දුන්න චෝදනාව වෙන්නේ පාර්ලිමේන්තු ස්ථාවිරෝ ගන්න මට 91 ඒ අදිනවා ඒ අවස්ථාව දෙන්න කතා කරනවා මම ඉල්ලන්නේ ස්ථාවර නියෝග ගන්නවා කතා නායකතුමා හරි මොකද්ද කියන්නේ ඉල්ලන් කරු කතානායකතුමනි දැන් මන්ත්‍රීවරුන්ගේ 225 පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා කරන්නේ මේක සුගත මුදිත වෙලා තියෙනවා කියන කාරණේ කියපු නිසා දැන් මේ මන්ත්‍රීවරයා තේරුම් ගත්තේ නැහැ මං කියපු කාරණේ අපිට අඩුපාඩු නැතුවත් රටේ ජනතාවට අඩුපාඩු තියෙනවත් කියන කාරණේ රටේ කතා වෙනවා ඒකට හේතුව තමයි කරු කතානායකතුමනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 හොඳට ඉන්නවා මේක මටත් ඒ චෝදනාව තියෙනවා ඉතින් තමයි ඒක තේරුම් ගත්තේ නේ ඒ නිසා පැහැදිලිව රටේ ජනතාවගේ තියෙන ප්‍රශ්නත් පාර්ලිමේන්තු ජන මන්ත්‍රීවරුන්ට තිබෙන බව අනාවරණ විදිහේ වැඩපිළිවෙලක් හදන්න ඔබතුමා කියනවා ඔබතුමා දැන් කන්ටිමන් අහන්න කියනවා ඒක වහන්න වහලා රටේ ජනතාවට අවශ්‍ය දේ දෙන්න ඒක හොඳයි කරු කතා හොඳ යෝජනාව බොහොම ස්තුතියි මෙවැනි වැරදි ප්‍රවෘත්ති පහුගිය කාල වකවානුවේ හිතාමතාම පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් පාර්ලිමේන්තුවත් අපහසුරපත් කිරීමේ ව්‍යාපාරයක් එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයේ වැරදි විදිහට භාවිතා කිරීමේ වැඩපිළිවෙලක් අපි නිරීක්ෂණය කරලා තියෙනවා ඒ ගැන අපි ඉතාමත්ම කනගාටු වෙනවා භාෂණයේ නිදහස ප්‍රතිඵල කිරීමේ නිදහස වැරදි විදිහට භාවිතා කරලා මේ විදිහේ මේකෙදි මේ විදිය කටයුතු කිරීම ගැන අපි ඇත්තෙම කනගාටු වෙන්නට ඕන මේ මේ සම්බන්ධයෙන් අපි වර්තාවක් ඇඳවලා ඒක වරප්‍රසාද කමිටුවට යොමු කරලා ගත හැකි පියවර කුමක්ද කියන එක ගැන මම තමුන්නාසලට දන්වන්න